විරාමින් පසු අපි සූදානම් නැවතත් තරඟයට අවතීර්ණ වන්නට දැන් අපිත් එක්ක ගොතන්න තරම් කරුවෙක් කෙෂාන් ශෂින්ද්‍ර මං හරි හරි කෙෂාන් කෙෂාන් කොහෙන්ද අපිත් එක්ක ගොතන්නේ මම රත්මලාන එකතු වෙන්නේ රත්මලාන අද ගායනා කරන්න මොන ගීතයක්ද මොරිස් බාණි විජේසිංහ මහත්මයාගේ ඔබ එන්න ඒක ඇත්තටම ක්ලාසිකල් සයිඩ් එකේ සින්දුව ඔබ ඇයි මේ වගේ ගීතයක් තෝරගත්තේ මේ තරඟයට ඇත්තටම මම හිතනවා මට තියෙන්නේ ටිකක් බර කියන බේස් එක වැඩි වොයිස් එකක් වගේ තියෙන හින්දා මම හිතනවා මේ වොයිස් එක මට ගැලපෙනවා කියලා සින්දු එතනම් සුපතන ඔබට දවසේ හොඳින් ගායනා කළා අවසන් තරමු හැට දින අතරට යන්න මෙලත් මලානින් පැමිණි කිෂාන් ශෂින්ද්‍ර කේෂාන් ගෙන් මම පොඩි පෞද්ගලික ප්‍රශ්නයක් කියවට කමන්නේ කේෂාන්ට පෙම්වතියක් එහෙම ඉන්නවද නෑ මං ඇහුවේ මොකද
මේ ගීතයත් එක්තරා ගීතයක් මේක මේ මේ ගීතයේ තියෙන පදමාලාව සහ ඒ ගායන විලාසය කේෂානුත් බොහොම නිකන් ආවේශගත වෙලා මේ ගීතය ගායනා කරුවා ඒක මම හැව්වේ ආ ඔව් කියලා කිව්වා ඒක එහෙනම් ප්‍රශ්නයක් නැහැ ප්‍රශ්න ඇති වෙන එකක් නැහැ මේ ගීතෙන් පස්සේ අනිවාර්යෙන් කෙසේ වෙතත් කේෂාන් මේ ගීතය හොඳට ගායනා කරා හැබැයි අර තව පොඩ්ඩක් නම්මිශීලී වුණා නම් හොඳයි ගීතේ ටිකක් අර ස්වීට්නස් එක චුට්ටක් හදාගත්තා නම් ලස්සනයි හොඳයි ආයේ කටහඬත් හොඳයි බොහොම ගැඹුරු කටහඬක් තියෙනවා ඔබට ජය ප්‍රාර්ථනා කරනවා කේෂාන් මේ ප්‍රේම කරන එක ඒ ඔක්කොම හොඳයි රයිට් එක්සැක්ට්ලි ප්‍රශ්නයක් කරගන්න එපා මේ වගේ දේවල් මේ ප්‍රශ්නයක් කරගන්න ඕන එකක් ගැන මම කියන්නම් ඒක තමයි ඒක තමයි හැමෝටම මම කියන එක ඒ කියන්නේ මාව වැරදි ඒ කියන්නේ මං වැරදි නම් මාව නිවැරදි කරන්න ඉදිරියේදී මම මේ මං දකින්නවානේ ඉතින් මේවා හොරෙන් කරන්න පුළුවන්කට නෙවෙයිනේ මට අහුවෙනවා ඉතින් ඒක මං බලාගෙන ඉන්නම් ඔයා ඊළඟ වතාවේ ගායන සින්දුවේ වොයිස් එක රයිට් එතකොට හේ ඔයා අද කරපු දේ මොකද්ද කියන එක මට වඩා හොඳින් තේරුම් ගන්න පුළුවන් වෙයි රයිට් කියන්නේ ගීතය ගායනා කරනවා කියනකොට එකපාරටම අපිට එන ඉමේජ් එක ගැන හිතන්න එපා මූලිකවම රයිට් දැන් ෂාපහේ මටත් ඒක මතක් වුණා මේ ඔව් අර මේ මොරිස් කියන ගායන ශිල්පියාව අනුකරණය කරන්න ගියේ නැති එකත් විශේෂත්වයක් තියෙනවා ඔව් නෑ නෑ ඒක හරි මට කියන්නේ සමහරලාට එහෙම ෂැඩෝ එකක් එනවා වගේ දැනුණා මට ඒක තමයි මට කියන්න උන්නේ මොකද ඔයා හරි ස්ටයිලිෂ් ගායකෙක් රයිට් වෙන ස්ටයිල් එකක් තිබුණා වගේ ඒක ඒක ෂෝක් එක තියාගන්න ඒ කියන්නේ වෙන ඇටිටියුඩ් එකක් තිබුණා ඒක තමයි ඕනේ රයිට් නමුත් ඒකම අර වගේ නිකන් අනවශ්‍ය දේවල් පටලව ගන්න එපා ප්‍රේම කරනවා වගේ නෙමෙයි මම කියන්නේ මේ කියන්නේ මේ ඒ අවශ්‍ය දේවල් අර කියන්නේ වෙන මොකක්ද ඒකට කියන්නේ හොඳ විදිහක් තියෙනවා කියන්නේ ඒක අනන්‍ය වෙන්න එපා වෙන එක්කෙනෙකුට රයිට් ඔයාගේ අනන්‍යතාවය හදාගන්න ඔයා වෙන කෙනෙක්ට අනන්‍ය වෙන්න අවශ්‍ය නැහැනේ ඉතින් ඒක නිසා ඒ කරුණු කාරණා ගැන මම අවධානයෙන් ඉන්නේ මට තාමත් කල් මදි කියලා කියන්න පුළුවන් කෙනෙකුට ඒ නිසා මම බලාගෙන ඉන්නම් ඔප්පු කරන්න ඊළඟ අවස්ථාවකදී ඒක චැලෙන්ජ් එකක් බාර ගන්නවද ඔව් ගුඩ් හම්බෙමු අපි ඔව් සර් කේෂාන් ඔබ තෝරාගත් ගීතයත් එක්ක මට පොඩි සැකයක් තියෙනවා ඔබ තෝරාගන්නේ මෙවැනි ශිල්පීන්ගේ මේ ආකාරයේ මේ ශෛලී ශිල්පීන්ගේ ගීතම පමණක්ද කියන එක. නමුත් මට හිතෙනවා පොඩක් විවිධ ආකාරයේ ගීත ගායනා කරලා බලන්න ඕනේ මේ වේදිකාව තුළ. ඉතින් ඔබ යම් මට්ටමකින් හොඳින් මේ ගීතය ගායනා කරගත්තා. ඉතින් එහෙම කොටු නොවී ඉදිරි ගමනක් යන්න කියන එක තමයි කියන්න තියෙන්නේ.